දයි තෙරුවන් සරණයි හැමදිනට මෙහෙනම්. තිං අද අපි සාකච්ඡා මාලාවේ තුන්වෙනි දවසට ඇවිල්ලා ඉන්නේ. පහුගිය සති දෙකේ අපි කතා කරා ජීවත් වීමේ අරමුණ සහ සතුටේ ගති ලක්ෂණ ගැන දෙකක් කතා කරා. ඉතින් මේ සතියේදී අපි ඉගෙන ගන්න හදන්නේ භාවනාව හරහා අපි ඉගෙනගත්ත දේ තව ටිකක් පැහැදිලි කරගන්න. මොකද මම එහෙම කියන්නේ අපි මේ ඉගෙනගත්ත එක තවත් හුදු දැනුම් පද්ධතියක් එහෙම නැත්නම් දැනුම් මාත්‍රයක් විතරක් වුණොත් ගැන නොලේජ් එකට විතරක් සීමා වුණොත් අපි මේ ඉගෙනගත්ත එක වැඩක් නැහැ. මොකද ඒ වගේ නොලේජස් ඕන තරම් අපිට YouTube එකේ එහෙම නැත්නම් පොතක් කියවලා ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි මේ සාකච්ඡා මාලාවේ ප්‍රධාන අංගය විදිහට මම දකින්නේ මිනිහෙක්ගේ ජීවිතයේ යම්කිසි වෙනස්කමක් ඇති කරගන්න සුදුසු චින්තන රටාවක් ඔහුට ඇති වෙනවා නම් අන්න ඒක තමයි මේ සාකච්ඡා මාලාවේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් ඒ යම්කිසි වෙනසක් ඇතිවිය යුතු චින්තන රටාවේ වෙනස් වීමට අපි ඩේට ටිකක් විතරක් ඔලුවට දාගත්තට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක ප්‍රායෝගිකව අත්විඳින්නත් ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ සතියේ භාවනාව හරහා අපි ඉගෙනගත්ත දේ තවත් ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. ඉතින් භාවනාව කියන්නේ මොකක්ද කියලා මම විස්තර කරන්නම්. ඒත් එක්කම දැන් අපි ජීවිතයේ ජීවත් වීමේ අරමුණ ඉගෙන ගත්තා. මොකක්ද කියලා? ඒ වගේම සතුටේ ගති ලක්ෂණ යම්කිසි ආකාරයකට කතා කළා. ඉතින් ලබන සතිය අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇයි සතුටට මේ වගේ දෙයක් වෙන්නේ? මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන යාන්ත්‍රණය? ඒ වගේ ටිකක් තමයි අපි කතා කරන්න හදන්නේ. ඉතින් ඇත්තටම අද දවසේ මම ඒ සතුට ඇතිවන යාන්ත්‍රණය ගැන කතා කරන්න හිටියත් ඒක ටිකක් අමතක කරලා අපි ගිය සතියේ කතා කරපු දේ තව ටිකක් පැහැදිලි කරගන්න ඒ වගේම දැන් මම දිගටම කතා කරා මම ඔයාලගෙන් ඇහුවේ නෑ ඔයාලා හිතන්නේ මොකද්ද කියලා. අන්න ඒකත් පැහැදිලි කරගන්න අද දවසේ යොදා ගන්නවා කියලා තමයි කල්පනා කරේ. හරි. ඉතින් ඔන්න සතුටේ සහ බලාපොරොත්තුවේ ගති ලක්ෂණ කියන එක අපි කතා කරා. ඉතින් එතකොට මම කලින් දවස් ටික මතක් කරොත් ඇයි අපි සතුටේ ලක්ෂණ හොයන්න යන්නේ කියලා ප්‍රශ්නය ඇහුවොත් අපි යම්කිසි ආකාරයකට තර්කානුකූල නිගමනයකට ආවා ජීවත් වීම රඳාපවතින්නේ සතුට සහ බලාපොරොත්තු උඩ කියලා. ඒක අපි හොයාගත්තා. ඊට පස්සේ දැන් මේ බුද්ධ දර්ශනයට ප්‍රවිෂ්ඨ වෙනකොට අපි ජීවත් වෙලා මැරිලා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියන තැනින් මේ බුද්ධාගම කියන ගඟට ගඟ ක්‍රොස් කරන තොටුපළක් හොයාගත්තා නම් අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවත් වෙලා මැරිලා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ උඩ අපි මේකට ප්‍රවිෂ්ඨ වුණා නම් අපි කොච්චර කල්පනා කරත් ඒකට හරි උත්තරේ මැරෙනකල්ම හොයාගන්න අමාරුයි. මොකද මරණය කියන්නේ අපේ දැන් තියෙන අත්දැකීමක් නොවන නිසා. හැබැයි ඊට වඩා අපි ජීවත් වෙන කාලේ ඇතුළත තියෙන ප්‍රශ්නයකට උත්තරේ හෙවොත් අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඒකට උත්තරයක් හොයාගන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් අන්න ඒ ප්‍රශ්නය තමයි අද හොයාගන්න අපි හදන්නේ. හැබැයි ඒක අයිපරම් මං කිව්වා වගේ දාර්ශනික විදියට ඒක බලන්න නෙමෙයි අපි හදන්නේ, ජීවිතය තුළින්ම ඒක ඉගෙන ගන්න. හොඳයි. එහෙනම් දැන් සතුටේ සහ බලාපොරොත්තුවේ ගති ලක්ෂණ මම කලින් සතියේ කතා කරපු ඒවා කෙටියෙන් සැකවින් විස්තර කරන්න. ඉතින් ප්‍රධාන වශයෙන් මං කිව්වා සතුටු වෙන්න අපිට යම්කිසි කට්ටක් කන්න වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත කාලය ඇතුළත කාලය, ධනය, ශක්තිය කියන ඔය තුනම එකට තිබුණොත් තමයි මේ සතුට අපිට ළඟා කරගන්න පුළුවන්. ඉතින් මං කිව්වා පොඩි කාලේ අපිට කාලය තිබුණා, ශක්තිය තිබුණා, නමුත් අපිට ධනය හම්බුන්නේ. මැදිවියට එනකොට අපිට ධනය තිබුණා, ශක්තිය තිබුණා, නමුත් කාලය තිබුණේ. දැන් මං හිතන්නේ ගොඩක් අයට මේ දවස්වල ඔය මේ ෆෝරම් එකේ ඉන්න අයට ශක්තිය තියෙනවා, ධනය තියෙනවා, කාලය නැහැ. තව ටිකක් කල් යනකොට කාලය තියෙනවා, ධනය තියෙනවා, ශක්තිය නැහැ. ඉතින් ඒක හරියට මේ වගේ අපිට තේ කෝප්පයක් බොන්න ඕනේ. හැබැයි තේ කෝප්පේ බොන්න ගියාට සමහරලාට තේ කොළ නැහැ. සමහරලාට උණු වතුර නැහැ. ওই දෙකම තිබුණත් සමහරලාට කටක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ අපි මේ සතුට ළඟා කරගන්න උත්සාහ කරාට අපිට අත්‍යවශ්‍ය දේවල් වලින් තුනක් මිස් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම මේ සතුට හොයාගෙන යන එක තුල මිනිසුන්ට පෞද්ගලික තෝරා ගැනීම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ හැමෝටම choices තියෙනවා. දැන් කාට හරි ධනය නැත්තම් ධනය හොයාගන්න choice එකක් ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඔයාලා ඒක තමයි අරන් තියෙන්නේ. ධනය නැහැ කියලා හිතලා ඒ ධනය ලබා ගන්න ඉගෙන ගත්තා, වැඩ කරා, choice එකක් ගත්තා. ඉතින් ඒ අතරේ දැන් මේ වැඩ කරගෙන යන අතරතුර කාට හරි හිතනවා නම් කාලය නැහැ කියලා. අන්න ඒකටත් choice එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් විශේෂයෙන් තරුණ කට්ටිය යම්කිසි ආකාරයකට ඉගෙන ගත්ත කට්ටිය, හොඳ රස්සා කරපු කට්ටිය මෙන්න මේ choice එක ගන්නවා. ඒ කියන්නේ කාලය හොයාගෙන යනවා. ඉතින් ඒකත් අපිට කරන්න පුළුවන්. මම කිව්වා ශක්තිය සමහරලාට අපිට ඕන විදිහටම හොයාගන්න බෑ. මොකද ඒක සම්පූර්ණයෙන්ම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් පැරාමීටර් එකක් නොවන නිසා. ඉතින් ඒ වගේ මේ සතුටේ තියෙන තව ප්‍රශ්නයක්, එහෙම නැත්නම් තව ගති ලක්ෂණයක් තමයි සතුටු වෙන්න අපිට වියදම් කරන්න ඕන ප්‍රමාණය එන්න ගාන වැඩි වෙනවා. මොකද ඒ කියන්නේ දැන් මට මතකයි පොඩි කාලේ මම ඇඳ උඩට වෙලා කාර් එකක් පැද්දා. ඒ කාර් එක ගිනි පෙට්ටියක්. ඒ ගිනි පෙට්ටිය ඉතින් මං ඇඳ වටේම ගිනිච්චා. මං හිතාගෙන හිටියේ ඒක කාර් එකක් පදිනවා කියලා තමයි හිතන් හිටියේ.
ඉතින් අපිට දැන් ලොකු වෙලා කාරයක් ගන්න උනොත් වයිතන දැන් ඔය ටැක්ස් වැඩි වෙච්ච නිසා අඩුම ගානේ මිලියන 5ක්වත් වෙනවා කාරයක් ගන්න. ඉතින් ඒ කාර් එක අරගත්තත් සමහරවිට මට සතුට නෑ. මොකද දැන් මිලියන 5ට මං ගන්න ඉස්සර මිලියන 2කට තිබුණු කාර් එකක්. ඉතින් ඒ කාර් එක ගත්තත් මට අර ගිනි පෙට්ටි කාර් එක තරම් සතුටක් එන්නේ නෑ. ඉතින් තේරෙනවද මේ සතුට ගන්න අපිට අවශ්‍ය මුදල ඉතාමත් වේගෙන් වැඩි වෙනවා වයසට යන යන. ඉතින් ඔන්න අයිපරක් තව එක්කෙනෙක්ට කියන්න පුළුවන් හාමුදුරුවෝ ඒ ගිනි පෙට්ටියෙන් පාවිච්චි කරපු එක කාර් එකක් නෙවෙයි, ඒක සෙල්ලමක්. ඇත්තට තියෙන එක එහෙම නෙවෙයි, ඒක අපිට ඕන තැනක ගමනක් යන්න පුළුවන් කියලා. ඒ කතාව හරි. උපයෝගීතාවය අතින් බැලුවහම දැන් අපි පාවිච්චි කරන කාර් එකේ වාසියක් තියෙනවා. ඒක ගමනක් යන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ ඒක උපයෝගීතාවය කියන ඇංගල් එක ගැන නෙවෙයි, ඒ කාර් එක පාවිච්චි කරලා මට ලැබෙන සතුට. ඉතින් පොඩි කාලේ අර ගිනි පෙට්ටි කාර් එක පාවිච්චි කරලා මං සතුටු වුණා. දැන් මේ තියෙන මිලියන 5 කාර් එක පාවිච්චි කරත් මට ඒ සතුට වෙන්න බෑ. ඒ තරම් මට ගමනක් යන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් අර සතුට කියන එක බැලුවොත් ඒ ගිනි පෙට්ටි කාර් එකේ තියෙන සතුට මං ගාව තාම තියෙනවද? හැබැයි ඉතින් ආයි පාරක් එතනදී තව එක්කෙනෙක්ට චොයිස් එකක් ගන්න පුළුවන්. කමන්නේ, මම තව ටිකක් මහන්සියලා වැඩ කරනවා, ඊට පස්සේ මිලියන 10 කාර් එකක් අරගන්නවා කියලා. ඉතින් මොන ඔය විදිහට සතුට හොයාගෙන යනකොට තව කතන්දරයක් මං අහලා තියෙනවා. එක දවසක් මිනිහෙක්ට පාන් කෑන්න ආස හිතුනලු. මොකක් හරි හිතන්නකෝ ලස්සනට හදලා තියෙන පාන් ගෙඩියක්. ඉතින් මේ පාන් ගෙඩිය කවන ගමන් මේ මිනිහට හිතුනලු, හැමදාම මේ වගේ පාන් කන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා. එයාට හිතුනලු එහෙනම් බේකරියක්ම ගත්තොත් හොඳයිනි කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපිට පාන් කණ්ඩෝ වුණාම අපි බේකරියක්ම අරන් ගෙන තියාගන්නවා ගෙදරින්. ඉතින් එකම දේ අර පොඩි කාලේ ගත්ත බේකරියට වඩා එන්නෙන්ඩ බේකරිය සයිස් එක ලොකු වෙනවා. ඉතින් බේකරිය මේන්ටේන් කරන්න දර හොයන්න වැඩ ගොඩක් ඉතින් ඒකට එකතු වෙනවා ටික ටික. ඉතින් බලන්න ඔයාලගේ ජීවිතෙත් පාන් කණ්ඩෝ වුණාම බේකරියක් කිට්ටු කරගත්ත කට්ටිය ඉන්නවද කියලා. ඉතින් මේක තව විදියකට ත්‍රිපිටකය ඇතුළේ එක උදාහරණයක් තියෙනවා. එක දවසක් එක මිනිහෙක්ට හැදුනලු දදයක්. ඒ කියන්නේ රෑෂ් එකක්. ඉතින් මේ රෑෂ් එක එයා ගිනිමැලයක් ගාවට වෙලා කහ කහ ඉන්න අතරේ එයාට ලොකු සනීපයක් දැනුණලු. මේ ගිනිමැලේට ගාවට වෙලා රෑෂ් මේ දදේ කහ කහ ඉන්නකොට මට ලොකු සනීපයක් දැනෙනවා. ඉතින් එයාට හිතනවලු දැන් එකක් අහලා මෙච්චර සනීපන මං දද දෙකක් හදාගත්තොත් කොච්චර සනීපද කියලා. ඉතින් මේ විදිහට එයා මුළු ඇඟේම දද හදාගන්න උත්සාහ කරාලු. ඉතින් මම දැන් ආයි පාරක් ඔයාලට කියන්නේ සතුටු වෙන්න අපි එක එක ක්‍රම අනුගමනය කරනවා. ඉතින් ඒ ක්‍රමානුගමනය කරනකොට අපිට හිතෙනවා එකක් සතුට වෙනවට වඩා තව එකක් ළඟා කරගත්තොත් කොච්චර සතුටුද කියලා. සමහර විට අර දද කහපු මිනිස්සයටත් ඒ විදිහටම හිතෙන්නේ නැති. ඉතින් ඒක සතුටේ තව ගති ලක්ෂණයක්. ඉතින් තව විශේෂ ගති ලක්ෂණයක් තියෙනවා. මේක ඉතාමත් විශේෂ ගති ලක්ෂණයක්. අපිට ඔය මොනම ආකාරයකින් හරි ගත්ත සතුට 100ට 100ක් විඳින්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේ 100ට 100ක් උපරිම සතුට ඔයාලා විඳලා තියෙනවද? ඉතින් මං එදා කිව්වා අපි උප්පරිම සතුට විඳින්න හැඬුවට ඒක විඳින්න බැරි හේතුව තමයි ප්‍රධාන වශයෙන් නීතිය. නීතියත් එක්ක අපිට උපරිම විදියට සතුට වෙන්න බෑ. නමුත් ඉතින් අහුවෙන්නේ නැති වෙන්න නීති කඩන්න පුළුවන්. ඕන තැනක නීතියක් කඩන්න පුළුවන් අහුවෙන්නේ නැතුව. දැන් අපි පොඩි කාලේ ඉඳලා අම්මා කිව්වොත් සීනි කන්න එපා කියලා අපි අම්මට අහුවෙන්නේ නැති වෙන්නේ නීතිය කඩනවා. දැනට උනත් ලොකු වෙච්ච මිනිස්සෙක් රටේ යම්කිසි නීතියක් තිබුණොත් තමන්ගේ සතුට විඳින්න ඒ නීතිය කඩන්න උනත් හොරෙන් ඒක කඩනවා. අන්න එහෙම එකක් තියෙනවා. නමුත් මේ නීති වලට අහු වුණොත් අපි දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ නීති ටික පැත්තකින් තිබ්බත් අපි ඉගෙන ගත්ත අපි සමාජීය වශයෙන් හැදුණු වැඩුණු පරිසරයට අනුකූලව තියෙන ආගම් සහ මොරැලිටි එක, ඒ කියන්නේ තමන්ගේ තියෙන හරි වැරද්ද පිළිබඳ නිගමනය උඩ සමහරලාට අපිට සතුට වෙන්න බෑ. අපි කොච්චර සතුට වෙන්න ගියත් අපිට හිතෙනවා දැන් මම මේක කරලා මලාට පස්සේ මට මේකෙන් කොච්චර පෞසිද්දලා මං අපායට යයිද. ඒ නිසා අපිට සතුට වෙන්න බෑ. ඉතින් කටර කියන්න පුළුවන් ඕකත් ඇත්තටම අපිට අමතක කරලා දාන්න පුළුවන් නේද කියලා. නමුත් මම දැකලා තියෙනවා ඔය කොයි විදියට කියපු මිනිස්සයත් අන්තිමට හොඳටම අමාරු වුණාට පස්සේ ඇවිල්ලා පන්සලට ඇවිල්ලා පිරිත් නූලක් ගැට ගහ ගන්නවා, බෝධි පූජාවක් කරලා යනවා, එහෙම කරනවා. ඉතින් ඒක අමතක කරන්නකෝ. ඒ නැති වුණත් අන්තිමට මරණේ වෙලාවට යට පාංශකූලයේ දෙන්න වෙන එක අත්‍යවශ්‍ය කාරණයක් විදිහට ගොඩක් කට්ටිය හිතනවා. මරණේ නෙවෙයි නම් අඩු ගානේ විවාහයේ වෙලාවට හරි හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා චර්ච් එකට ගිහිල්ලා ආශිර්වාද ගන්නවා. ඉතින් යම් කිසි ආකාරයකට අපිට සතුටු වෙන්න මේ දුක්ගති බයි කියන එක එහෙම නැත්නම් අපේ සමාජීය වශයෙන් අපි ඉගෙනගත්ත ඉන්ටර්නල් ෆ්‍රේම්වර්ක් එක කඩාගෙන යන්න අපිට බෑ. ඒ නිසා අපිට සතුට 100ට 100ක් විඳින්න බෑ. ඒත් එක්කම තව එකක් තියෙනවා. අපි හැමතිස්සෙම අනිත් මිනිස්සු අපි ගැන හිතන විදිය ගැන බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේක එක්තරා ආකාරයකට අපිට මිනිස්සුන්ට තියෙන විශේෂ ලක්ෂණයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සතෙක්ට වෙන එක්කෙනෙක් එයා ගැන හිතනවා කියන සංකල්පය සතාගේ නැහැයි කියන විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවා. සමහරවිට පොඩි ළමයෙක් ගත්තොත් ඒ පොඩි ළමයටත්
වෙන කෙනෙක් හිතනවා කියන සංකල්පය එයා ගැව නැහැ. නමුත් අපි ලොකු වෙනකොට අපිට හිතෙනවා අර මට එහා පැත්තේ ඉන්න එක්කෙනා මං ගැන මොන විදිහට හිතයිද? එතකොට මගේ බොස් මොනවා මං ගැන හිතයිද? අන්න ඒ වගේ වෙන මිනිස්සු මං ගැන හිතන්නේ මොනවද මොන විදිහටද කියන එක උඩ මං සතුට ආස වුණත් ඒක යම්කිසි විදිහකට ලිමිටේෂන් එකක් දාගන්නවා, වැටකඩුල්ලක් දාගන්නවා 100%ක් සතුට කරා යන්න නැති වෙන්න. අපි හිතමුකෝ මට පරානුවාද බයත් නැහැ, දණ්ඩ බයත් නැහැ, දුක්ගති බයත් නැහැ. හැබැයි ඒ වුණාට තාම මගේ එකක් ඉතුරුනවා, මගේ හෘද සාක්ෂිය. මං කොච්චර සතුට වෙන්න හැදුවත් මට හෘද සාක්ෂිය සමහර විට ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඒ අර්ථයෙන් මං ඉදා කිව්වා අපිට ওই විදියට ටිකක් හරි ඒ සතුට විඳින්න යන කට්ටිය හිටියොත් පිස්සෙක් හරි පොඩි ළමෙක් හරි තමයි අපිට අහුවෙන්නේ. ඉතින් ඒක ඇතුලේ මෙතන ඉන්න කාටවත් පිස්සෙක් වෙන්නත් බෑ, පොඩි ළමෙක් වෙන්නත් බෑ, කාලේ ආපස්සට යන්නත් බෑ, පිස්සෙක් වෙන්න කැමතිත් නැහැ. ඉතින් අසම්මත වෙන්න පුළුවන්, නිකන් රැඩිකල් වෙන්න පුළුවන්, වල්බూరు නිදහසකට යන්න පුළුවන් කිව්වට ඔයාලා ගොඩක් එහෙම යන්න කැමති නෑ. මොකද ඔයාලා හදාගත්ත, මේන්ටේන් කරගත්ත එකක් තියෙනවා. ඒකෙන් එළියට ගියොත් ගොඩක් දේවල් නැති වෙනවා. ඒ නිසා කවුරුත් එහෙම යන්න කැමති නෑ. ඉතින් ඒ කියන්නේ 100%ක් සතුට විඳින්න ක්‍රමයක් නැහැනේ ඔයාලා ගාව. ඉතින් මම නම් හිතන්නේ මේ ජීවිතේට ඇවිල්ලා සතුට පිණිසම ජීවත් වෙන මිනිස්සු විදියට 100%ක් සතුට විඳින්න බැරි නම් අපේ ජීවිත අසාර්ථක නැද්ද? ඉතින් අන්න එහෙමත් එකක් මේ සතුටේ ගති ලක්ෂණයක් විදිහට තියෙනවා. ඒත් එකම තව එකක් තියෙනවා, අපිට සතුට ලබා ගන්න ගියම හැමතිස්සෙම අලුත් ඒවා වෙනවා. ඒ කියන්නේ ටිකක් කල් ගියාම ඒ කරගෙන ගිය වැඩේ ඇති වෙනවා. ඒක මිනිස්සෙක් ආශ්‍රය කරලා භාණ්ඩයක් පරිහරණය කරලා හොබි එකක් වෙන්න පුළුවන්. එහෙම ටිකක් කල් යනකොට ඒක එපා වෙනවා. අපි ඒක බෝරින් වෙනවා. එතකොට තව වචනයක් මම ඉදා කිව්වා, grass is always green on the other side. අපිට තියෙන එකට වඩා අපිට නැති එක දිහා තමයි අපි සතුට ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මට මතකයි ඒ දවස්වල අපි කැම්පස් යන කාලේ හරි ඉස්කෝලේ යන කාලේ හරි කතාවක් ගියා. දැන් ඓශ්චර්ය රායි තමයි ලෝකෙ හිටපු ලස්සනම කාන්තාව විදියට ඒ කාලේ සැලකුණේ. ඉතින් ඒක කතාවක් නිකන් විහිළුවට කිව්වා, දැන් මේ ඓශ්චර්ය රායි කසාද බැන්දා, එයාගේ හස්බන්ඩ්ටත් ටිකක් කලනකොට ඓශ්චර්ය රායි එපා වෙන්න ඇති නේද කියලා. ඉතින් අපි හිතමුකෝ පිරිමි ළමෙක් ගැහැණු ළමෙක්ව කසාද බැඳලා, එහෙම නැත්නම් ගැහැණු ළමෙක් හොඳ හස්බන්ඩ් කෙනෙක්ව හොයාගෙන ඒ ගන්න එකත් ටිකක් කල් යනකොට වියකිලා යනවා. ඒත් එක්කම මට මතකයි ඉස්සර කාර් වල අපි පොඩි කාලේ තිබුණු හොඳම කාර් එක තමයි නයිට් රයිඩර් කාර් එක 1990 ගණන් වල මං හිතන්නේ. ඉතින් ඒ කාර් එක තරම් ලස්සන කාර් එකක් අපි ජීවිතේට දැකලා තිබුණේ නැහැ. කවුරු හරි ඇහුවොත් ඔයා ලොකු වුණාම මොන වගේ කාර් එකක් ගන්නවද කියලා, අපි කිව්වේ නයිට් රයිඩර් කාර් එකක් ගන්නවා කියලා. ඉතින් දැන් නිකමට ওই නයිට් රයිඩර් කාර් එක දිහා බලන්න. ඒක දැක්කම ඒක නිකන් විහිළුවක් වගේ පේන්නේ. ඉතින් ඔය වගේ ඔයාලගේ ජීවිතයට ළඟා කරගත්ත හැම බඩුවම ගොඩක් මිනිස්සු, හැමෝම නැති වෙන්න පුළුවන්, ගොඩක් මිනිස්සු ওই විදියට අපිට ටිකක් කල් යනකොට ඇති වෙනවා. අපිට ඊට පස්සේ ඊට වඩා වෙනස් එක්කෙනෙක්, වෙනස් තැනක්, වෙනස් ක්‍රියාවක් ඕන වෙනවා. ඉතින් මම ඉතින් එදා කිව්වා මේක හරියට අර බෙල් කර්ව් එක වගේ. බෙල් කර්ව් එක කියන්නේ මොකද්ද? මුහුද රැළ ගහනවා වගේ. රැල්ලක් ඇවිල්ලා ඒ රැල්ල යනකොට ඇති වෙන හැඟීම වගේ තමයි මේ ආසාවල් ඇති වෙනවා, සතුට එනවා. හැබැයි ඒක පීක් එකකට ඇවිල්ලා, මුදුනකට ඇවිල්ලා අපිව පහු කරගෙන අපේ යටින් ඒ රැල්ල යනවා. ඉතින් එතකොට දැන් මම මේ කතා කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම බලපු එකක් තමයි කොහොමද උපරිම සතුටෙන් ජීවත් වෙන්නේ කියලා. ඉතින් සමහර විදියකට මාව දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. මම ඔයාලගේ ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා දැකලා තියෙනවද ආනන්ද හාමුදුරුවෝ හරි නැත්නම් ගිහි කාලේ හිටපු අකිල හරි මූණෙල්ලන් ඉන්නවා? මම කියන්නේ නැහැ මම හැමතිස්සෙම සතුටින් හිටියයි කියලා. මම දුකටපත් වෙච්ච වෙලාවල් ගොඩක් තියෙනවා. නමුත් වැඩි හරියක් වෙලාවට මම hina වෙලා සන්තෝෂෙන් හිටියේ මූණෙල්ලගෙන ඉන්නවට වඩා. ඉතින් ඒ නිසා මම දන්නවා මම කොච්චර සතුට හොයාගෙන ගියාද කියලා. ඉතින් මොකක් හරි කර්මානුරූපීව මට නම වැටුනේත් ආනන්ද කියලා. ඉතින් ඒක හරිම අහඹු ලෙස වැටුනේ. මට වෙන නමක් දාන්න තමයි යෝජනා වෙලා තිබුණේ, කොට්ටිත කියලා. නමුත් අතරමැදදී උදේ පාන්දර ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා හිස බාන ගමන් කිව්වා කොට්ටිත කියන නම හරියන්නේ නැහැ, අපි මෙයාට ආනන්ද කියලා දාමු කියලා. ඉතින් ආනන්ද කියන්නේ සතුට කියන එකට. ඉතින් දැන් ඔන්න ආනන්ද හාමුදුරුවෝ මේ කරන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ඔයාලා වෙක්කගෙන යන්න. එහෙම කතාවක් තියෙනවා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියනවා කියලා. ඉතින් හරි. ඉතින් එතකොට දැන් මේ ආනන්ද හාමුදුරුවෝ සතුටින් ඉන්න එක උත්සාහ කරා. ඒත් එක්කම ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක්, ඇයි ආනන්ද හාමුදුරුවෝ මහණ වුණේ කියන එක. ඉතින් එතනදී මම තේරුම් ගත්තේ මේ සතුට හොයන්න තමයි මම ජීවිත කාලෙම උත්සාහ දරුවේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. කොහොමද සතුටින් 100%ක් සතුට පැත්තට කිට්ටු වෙන්නේ කියලා. ඉතින් එතනදී මම නීති කැඩුවා. මම මේ අපාය යන්න තියෙන ඒවා කරා. ඊට පස්සේ අනිත් මිනිස්සු හිතන ඒවා යම්කිසි ආකාරයකට මගහැරියා. මම ආත්මార్థකාමී වුණා. මගේ හෘද සාක්ෂියත් මම අමතක කළා දැම්මා. නමුත් මෙහෙම හොයාගෙන ගියත් මට තේරුණා 100%ක් සතුට කිට් වෙන ටිකක් අමාරු වෙන කියලා. ඉතින් එතනදී මම මිනිස්සු ආශ්‍රය කරා. විශේෂයෙන්ම තරුණ කාලේ තරුණ ළමෙක් විදිහට කාන්තාවන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ආශ්‍රය කරලා බලවා. එක එක රටවල් වලට ගියා. එක එක රටවල් වල ලස්සන තැන් වලට ගියා. ලංකාවෙත් ලස්සන තැන් වලට ගියා. එක එක
හොබිස් ඇසුරු කර අපි ආසාවට කරන්නේ ඩාන්සිං එතකොට ෆොටෝග්‍රෆි කැලේ යන එක එක ජාති ඒව කරලා බැලුවා. එත් එක මට තේරුණා දැන් අපිට ඕන එකක් පොඩ්ඩ පොඩ්ඩ කොනිත්තල බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ටිකක් විෂය ප්‍රවීණයක් වෙන්න පුළුවන්. ඉතින් ඕන එකක් ටිකක් කොනිත්තල බැලුවට අපිට සාමාන්‍යයෙන් ඒකේ සම්පූර්ණ සතුට ගන්න පුළුවන්ද නැද්ද කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි අපි ටිකක් ඒකේ ගැඹුරට ගියොත් දැන් උදාහරණයක් විදිහට මම ඒ කාලේ හරි මාසාවෙන් කරපු එකක් ඩාන්සිං කියන එක ලැටින් ඇන් බෝල් රූම්. ඉතින් ඒකේ මම බ්‍රොන්ස් ලෙවල් එක කරා, සිල්වර් ලෙවල් එක කරා, ගෝල් ලෙවල් එක කරා, කම්පිටිෂන් ලෙවල් එකට ගියා. ඉතින් ලංකාවේ නැෂනල් ලෙවල් එකේ කම්පීට් කරා. ඉතින් ඒත් එක්ක මට තේරුණා ඕන මෙහෙක අපියේ ප්‍රවීණත්වයට යනකොට, ඒ කියන්නේ බාගෙට නැවැත්තුවොත් නෙවෙයි යම් කිසි ආකාරයක ප්‍රවීණත්වයකට ගියාට පස්සේ ඒත් ඒකෙන් සම්පූර්ණ සතුට ගන්න බෑ. ඒක එපා වෙලා යනවනේ. ඉතින් මට තේරුණා ඒක මං මහන වෙන්න අන්තිමට මහන වෙන්න කලින් අන්තිම කාලේ මං ට්‍රයි කරපු ක්‍රියාකාරක තමයි සර්ෆින් කියන එක. ඉතින් සර්ෆින් එක මේ ලංකාවේ එච්චර ප්‍රචලිත දෙයක් නෙවෙයි, හරිම අවාසනාවක්. මොකද මේ ලංකාව වටේම මුහුද තියෙනවා, ඉතාමත් හොඳ සර්ෆ් ප්ලේසස් තියෙනවා. මේ දෙවට කියලා එකක් තියෙනවා ගාල්ලේ, අරුගම්බේ තියෙනවා, තව තැන් ගොඩක තියෙනවා මිදිගම. නමුත් ලංකාවේ මිනිස්සු වැඩි සර්ෆ් කරන්නේ. ඉතින් මේ සර්ෆින් කරනකොට මට තේරිච්ච එකක් තමයි මේ සර්ෆින් කියන්නේ දැන් මුහුද රැළ එනවා, ඒ රැළට අපි ගොඩ වෙලා ඒ රැළත් එක්ක ඒ බෝඩ් එක අරන් යන්න තියෙන්නේ. ඒක තමයි සර්ෆින් ක්‍රීඩාව කියන්නේ. හැබැයි මේ රැළවල් අපිට ජජ් කරගන්න අමාරුයි. සමහර ලොකු රැලි එනවා, ඒව එච්චර පව එකක් නැහැ. සමහර පොඩි රැලි එනවා, ඒව ලොකු පවර් එකක් තියෙනවා. ඉතින් අපි මේ සර්ෆින් ක්‍රීඩාවට ආධුනික කාලේ මේ රැළත් එක්ක යන්න ලොකු මහන්සියක් දරනවා. හැබැයි මහන්සි වෙනවා විතරයි, ඒකේ අර ෆොටෝ වල තියෙනවා වගේ එහෙම නැගලා යන්න තේරෙන්නේ නැහැ. ඉතින් මට තේරුණා මේ සතුට ගන්න යන ක්‍රියාවලියත් හරියට අර ආධුනිකයෙක් සර්ෆ් කරනවා වගේ ඒ රැළ අල්ලගන්න මහන්සි වෙනවා. හැබැයි අහු වෙන්නේ නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ අර මුහුදට ගිහිල්ලා ඇඟපත තලාගෙන මහන්සියක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් දැන් කොහොම ඉන්න අතරේ මම දැන් කියාගෙන ආවේ ඇයි මහන වෙන්න තීරණය කරේ කියනනේ. හැමදාම හැම අවුරුද්දෙම ඔක්තෝබර් මාසේ එක කන්ෆරන්ස් එකක් තියෙනවා. ඒකේ මට හම්බ වෙනවා මරිනා බේ සෑන්ස් සිංගප්පූර් වල රූම් එකක් හම්බ වෙනවා. ඉතින් මේක ඩොලර් 1000ක විතර රූම් එකක් මට ෆ්‍රී හම්බ වෙන්නේ. නැත්තම් ඩොලර් 1000ක් දීලා රූම් එකක් ඉන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේක මේ අර ඉන්ෆිනිටි පූල් එකක් තියෙන ලස්සන හෝටල් එකක්. ඉතින් එක දවසක් 2016 ඔක්තෝබර් මාසේ මං ওই හෝටල් එකට ගිහිල්ලා ඉන්නකොට ඒකෙදි ඔක්කොම කෑම කාලා එක දවසක් උදේ බ්‍රෙක්ෆාස්ට් ගන්නකොට මට මතකයි මට ආවා එක ජීවිතේ වෙනස් වෙන මොහොමන්ට් එකක්. ඉතින් මම ඒක ගැන තමයි අද මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ ඒක ඔයාලට ඇති කරගන්න පුළුවන් කොහොමද කියලා. මේක අපි ඩේටා එකක් විදියට ඇකඩමිකලි දැනගත්තට වැඩක් නැහැ. නමුත් හොඳට මට මතකයි එදා 2016 ඔක්තෝබර් දවස මතක නැහැ. උදේ කෑමට මම සිංගප්පූර් මරිනා බේ සෑන්ස් එකේ ඉඳගත්තම මට එකපාරට හැඟීමක් ආවා මේකේ තියෙන මේ ලස්සන කැටයන් දාපු කෑම කණ එකයි. කොහේ හරි තියෙන පාන් කෑල්ලක් කණ එකයි. පින්ඩපාතෙන් අහුවෙන මොකක් හරි එකතු වෙලා හැදිච්ච අර සුප් එකක් වගේ තියෙන එකක් කණ එකයි අතර ඇත්තටම එන සතුට වෙනසක් තියෙනවද කියලා. ඉතින් අන්න ඒ ප්‍රශ්නේ ඒ ඉව ඔස්සේ තමයි මම ගියේ. එතනදි මට තේරුම් ගියා මේ සතුට වෙන ක්‍රමවේදය දැඩිව ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒ කියන්නේ මේකේ මොකක් හරි මට නොතේරෙන එකක් තියෙනවා. මට 100%ක් සතුට වෙන්න නම් මම මේ ක්‍රමය හරියටම හොයාගන්න ඕනි කියලා. ඉතින් ඒකත් එක්කම මේ ප්‍රශ්නේ මිනිහෙට එනකොට ඒක යම්කිසි පොඩි ඩේන්ජරස් ගතියකුත් තියෙනවා. මොකද්ද ඒ කියන්නේ? දැන් හිතන්නකෝ ඔයාලට හම්බ වෙනවා Ferrari කාර් එකක්. Ferrari කියන්නේ ලෝකෙ තියෙන හොඳ කාර් එකක්නේ. ඉතින් ඒ කාර් එක හරියට පදින්න ගියොත් අපි හිතමුකෝ දැන් Ferrari කාර් එක අපිට පදින්න හම්බ වෙන්නේ 138 පාරේ. අවිස්සාවෙල්ල පිටකොටුව පාරේ. එහෙම නැත්නම් හොමගම් පිටකොටුව පාරේ. මේ පාරේ Ferrari කාර් එකක් හරියට පදින්න ගියොත් ඒ කියන්නේ ඒකේ උපරිම වේගයට පදින්න ගියොත් අපි අනිවාර්යයෙන්ම කණුවක හරි ත්‍රිවිල් එකක් හරි අප්ප ගන්නවා. ඉතින් සතුටත් මේ වගේ 100%ක් සතුට අපි ළඟා කරගන්න ගියාම අපි අනිවාර්යෙන් කොයි හරි ගිහිල්ලා හැප්පෙනවා. හැබැයි ඒකේ හරි එක්ස්පීරියන්ස් එක ගන්න බෑ අපි 요거 පරිස්සමින් පැද්දොත්. අපි 20ට 30ට විතර කිලෝ පැයට කිලෝමීටර් Ferrari එක පැද්දොත් අපිට Ferrari කියන කාර් එකේ හරි ෆීලිං එක ගන්න බෑ. ඉතින් මම කරේ සතුට හොයාගන්න මගේ Ferrari කාර් එක කියන මේ මට හම්බ වෙච්ච ටික මම ඉතාමත් වේගෙන් පැද්දා. ඒ වේගෙන් පදිනකොට මගේ ළඟින් හිටපු කට්ටිය මට අනතුරු ඇඟෙව්වා ඔන්න ඔය විදිහට පැදලා ඔයා ළඟදීම ඇන ගන්නවා කියලා. ඉතින් එහෙම කතාවක් කිව්වා. ඉතින් ඒත් එක්කම මට ගාතාව මතක් වුණා ධම්මපදයේ තියෙන සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියලා. ඉතින් ඒක අයි පාරක් පාලි දන්නේ නැහැ මං එදා කිව්වේ පාලිත් හින්දි වගේ භාෂාවක්. ඒක එච්චර අමාරු නැහැ. ඒකේ තියෙනවා ඒසමග්ගෝ විසුද්ධියා කියලා. විසුද්ධි මාර්ගය. මොකද්ද විසුද්ධිය කියන්නේ? විසුද්ධි කරන පනත තියෙනවා. මුදල් විසුද්ධි කරන පනත. ඒ කියන්නේ විසුද්ධිකරණය තුලින් කරන්නේ යම්කිසි නොකිලිටි ස්වභාවයකට ඒකපත් කරගන්න හදනවා. පියෝ ස්වභාවයකට. ප්‍රභාස්වර ස්වභාවයකට. පියෝ ගතියකට.
ඉතින් මේ විශුද්ධියට යන මාර්ගය තියෙන්නේ අත නිබ්බින්දති ලෝකේ, ලෝකේ කල නොකිරීමෙන් කියලා. නිබ්බින්දති කියන වචනේ ඇත්තන. ඉතින් නිබ්බින්දති කියන වචනේට ගොඩක් කලවට පරිවර්තනය කරලා තියෙන්නේ කල කිරීම ගැන කියලා. ඉතින් එතකොට ඒක නිසා මම දැකලා තියෙනවා අර පොප් කල්චර් එකේ නාට්‍යයක උනත් බැලුවොත් මොකක් හරි බූට් එකක් ආපු මිනිහෙක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙච්ච මිනිහෙක් ටග් ගාලා ගිහලා මහාන වෙන එක තමයි හිස මුඩු කරගෙන කරන්නේ. ඉතින් එතකොට ගොඩක් කට්ටිය හිතනවා මේ මහාන වෙනවා කියන්නේ ජීවිතය ගැන කලකිරීම තමයි මිනිස්සු මහාන වෙන්නේ කියලා. එහෙමත් මහාන වෙනවා මිනිස්සු. හැබැයි මං කියන්නේ මම මහානුනේ ජීවිතය ගැන කලකිරීම නෙවෙයි. හැබැයි මං එකක් ගැන කලකිරුණා, ඒක තමයි මේ සතුට වෙන ක්‍රමය ගැන. ඉතින් මට ප්‍රශ්නයක් ආවා, මේ මට 100%ක් සතුට ඕනේ, මම සතුට විඳින්න කැමති මිනිහෙක්. ඒකනේ ආනන්ද කියන නමත් ඇටලලා තියෙන්නේ. නමුත් ඒ ක්‍රමේ මට කලකිරුණා. මොකද ඒ ක්‍රමේ නෙවෙයි සතුට වෙන්න පුළුවන් ක්‍රමේ. ඉතින් සමහර ආකාරයකට කියන්න පුළුවන් ඕක අර මිනිසුන්ට තියෙනවා මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කියලා. ඒ කියන්නේ අවුරුදු 40 50 විතර වුණාම මිනිසුන්ට එනවා මේක මේ කරන ක්‍රමේ හරිද කියන ක්වෙස්චන් මාක් එක එයාලට එනවා. මිඩ් ලයිෆ් ක්‍රයිසිස්. ඉතින් මම දැකලා තියෙනවා දැන් මේ කාලේ ක්වාටර් ලයිෆ් ක්‍රයිසිස් කියලා එකක් තියෙනවා. කියන්නේ අවුරුදු 25ක් වෙනකොටම මේ ප්‍රශ්නේ මිනිසුන්ට එනවා. අපි මේ සතුට වෙන ක්‍රමේ හරිද, මේකට වෙනමක් හරි කරන්න ඕනේද එහෙම කියලා. ඉතින් ඒත් එක්කම මම දැකලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට අපි ගියොත් සූර්ය වැව බුත්තල වගේ පැතිවල මම මහන වෙච්ච ගමන් හිටියා. ඒ පැතිවල හැමතිස්සෙම මිනිස්සුන්ට අලි ගහනවා. එතකොට හේන් වගා කරන්න බෑ, රිලව් පනිනවා, අලි ගහනවා. ඒ මිනිස්සු වැටකොළු විපතුයි කන්නේ. ඉතින් ඒ කට්ටියට මේ වගේ දෙයක් ගැන හිතන්න වෙලාවක් නෑ. එහෙම නැත්තම් කොළඹ හැටේවත්ත ඒ කට්ටිය ඒ ඩේලි රූටින් එක ඇතුලේ යාලා දවසේ ආදායම උපයා ගන්න හදන අතරේ මේ සතුට පිණිස අපි කරන ක්‍රමවේදය හරිද වගේ ප්‍රශ්නයක් එයාලට එන්නේ නෑ. ඒත් එක්ක මන් දැන් මේ නෙළුව තවලම මේ පැත්ත හරිම සශ්‍රීකයි, ගම්පල ඒ පැත්ත සශ්‍රීකයි. ඉතින් මම පාර යනකොට මේ හාමුදුරුවන්ගෙන් මිනිසුන්ගෙන් අහලා බලනවා මේ වගේ ප්‍රශ්න මෙහි මිනිසුන්ට එන්නේ නැද්ද කියලා. මොකද තේ අක්කර දෙකක් තියෙනවා, කෑම ටික හම්බ වෙනවා, වතුර පිරිසිදු තියෙනවා. නමුත් එතකොට ඒ මිනිසු කියනවා ඇත්තටම මේ පැත්තේ මිනිස්සු එහෙම එච්චර දුරට මොලේ කල්පනා කරන්නේ නැහැ කියලා. එච්චර කල්පනා කරන්නේ නැහැ. ඒ ජීවිතය පිළිබඳ තියෙන ප්‍රශ්නේ එයාලට තම ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් එක්තරා ආකාරයකට කියන්න පුළුවන් මේක මධ්‍යම පාන්තික උගතුන්ගේ ප්‍රශ්නයක්ද කියලා කියන්න පුළුවන්. හැබැයි මම මේ වෙලාවේ එකක් ෂෙයා කරන්නම් ඔයාලත් එක්ක. ඉතින් මේ මැස්ලෝස් පිරමිඩ් ඔෆ් හයරාකි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සු මේකට කියන්නේ ඇත්තටම හියුමන් මොටිවේෂනල් තියරි කියලා. ඒ කියන්නේ මිනිස්සු යම්කිසි කාලයක් ජීවිතේ ඉස්සරහට යනකොට එයාලට තියෙන අවශ්‍යතාවෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පොඩි කාලේ ගත්තොත් අපිට පොඩිම කාලේ අපිට තියෙන මේ මූලික අවශ්‍යතා ටික සපුරගන්න විතරයි. හැබැයි ටිකක් කල් යනකොට අපිට තේරෙනවා අපිට සුරක්ෂිතතාවය වගේ ඕනේ. ඒ කියන්නේ ජොබ් එකකට ගිහිල්ලා ඒ ජොබ් එකේ යම්කිසි සෙකියුරිටි එකක් අරගෙන අන්න ඒ වගේ ටිකක් ඕන නෑ. ඉතින් මේ මිනිහෙක්ගේ ජීවිත කාලයේ යන විදිය බැලුවොත් පොඩි කාලේ ආ ඉගෙන ගන්න කෑම බීම ටිකට විතරයි මහන්සි ඉන්නේ. හැබැයි ලොකු වෙනකොට එයාට යම්කිසි සමාජ සුරක්ෂිතතාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සුරක්ෂිතතාවය වෙනුවෙන් එයා වැඩ කරන්න පටන් ගන්නවා. යම් යම් දේවල් එක්ස්ප්‍රස් කරගන්නවා, ප්‍රොපර්ටිස් එකතු කරගන්නවා, එහෙම එකක් තියෙනවා. හැබැයි ටිකක් කල් ගියාම අම්මලා තාත්තලාත් කියනවා එයාට දැන් ඉතින් නරකද පෙළවහක් කරගත්තොත් කියලා. ඉතින් එතකොට එයාට මේ ආදරය වගේවත් ඕන වෙනවා. ඒ කියන්නේ අර සුරක්ෂිතතාවයේ මදි ආදරයත් ඕනේ. හැබැයි තව ටිකක් උඩට ගියාම මේකත් හම්බුණාට පස්සේ එයාට ඕනේ මේ සමාජ තත්ත්වයක්. යම්කිසි සමාජයේ මේන්ටේන් කරගන්න අවශ්‍ය තත්ත්වයක් අවශ්‍යයි. ඉතින් සමහරලාට වට තේරිලා ඇති මේ මූලික අවශ්‍යතාවල තියෙන අවශ්‍යතාවය නැති වුණාට පස්සේ අපි ජීවත් වෙන්නේ සුරක්ෂිතතාවය වෙනුවෙන්. ඊට පස්සේ ජීවත් වෙන්නේ ආදරය වෙනුවෙන්. ඊට පස්සේ ජීවත් වෙන්නේ සමාජ තත්ත්වය වෙනුවෙන්. හැබැයි ඔන්න ඔය හතර තමයි ගොඩාක් මිනිස්සුන්ට මේ ජීවිත කාලය ඇතුළතදී හම් වෙන්නේ. ඔය හතරෙන් එහාට මිනිස්සු ගමන් කරන්නේ නැති තරම්. නමුත් ඊටාම කලාතුරකින් මිනිහෙක් මෙන්න මේ self actualization කියන පැත්තටත් එනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මිකත්වය. ආධ්‍යාත්මික කියන්නේ මොකද්ද? මගේ හිත ඇතුලේ ගැඹුරේ තියෙන ප්‍රශ්න මොනවද? මම සතුටු වෙන ක්‍රමවේදය හරිද? ඒකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද? ඔන්න ඔය වගේ ප්‍රශ්න මිනිසුන්ට එනවා. ඉතින් එතකොට මේ self actualization කියන එක ආවට පස්සේ මිනිස්සු හිතනවා මම මේ ඔයාලට කලින් කියපු ප්‍රශ්න ගැන මොකද්ද ජීවිතය කියන්නේ? මොකද්ද සතුට කියන්නේ? අපිට 100% සතුට වෙන්න පුළුවන්ද? සතුට වෙන ක්‍රමවේදේ හරි වැරද්දක් තියෙනවද? ඒ වගේ ප්‍රශ්න. ඉතින් එතකොට ඔන්න දැන් ආයි පාරක් අපි මේ බුද්ධාගම කියලා ගත්තට මේකේ දුක කියන එකක් අපි කතා කරේ නැහැ. දුක ගැන මං හිතන්නේ ඔයාලට වෙනම කියන්න ඕනේ. හැමෝම දන්නවා ලෙඩවීම දුකක්, හිටවෙල්ල තීම දුකක්, ඥාතීන්ගෙන් වෙනවීම දුකක්. අර ගිරිමානන්ද සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා බඩගින්නක් දුකක්, තිබහක් දුකක්. යම්කිසි ආකාරයකට බඩගින්න ඉන්නුනොත් ඒකත් දුකක්. ඉතින් ওই වගේ දුකවල තියෙනවා. නමුත් ඔයාලට තේරෙන්නේ නැති මම කතා කරේ මේ දුක ගැන එකකට වඩා සතුට ගැන මං කතා කරේ. ඉතින් අර මගේ නම ආනන්දින්ද මම සතුට පැත්ත තමයි කතා කරේ. එතකොට තව කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් බුද්ධ දර්ශනය කියන්නේ සුභවාදී දර්ශනයක්ද අසුභවාදී දර්ශනයක්ද කියලා.
ඉති ඔයාල මොක් දේකගෙන හිතන්නීමට කවර යුත්තර දෙන්න බුද්ධ දර්ශනය යනු සුභවාදී දර්ශනයද අසුභවාදී දර්ශනයද මොකක් හිතන්නේ සුභවාදී දර්ශනයක් ඉතින් ඔන්න තවක්න යථාර්ථවාදී ඒ උත්තරටක හොඳයි නේද ඇතර මේක සුභවාදී දර්ශනයකටත් වඩා අසුභවාදී දර්ශනයකටත් වඩා යථාර්ථවාදී දර්ශනයක් අන්නේ ඒක ඉතාම වැදගත් වෙනසක් අපි මෙතනදි තෝරගන්න ඕනේ මොකද ගොඩක් කට්ටිය එක්ක බුද්ධාගම ආශ්‍රය කරන්නේ සතුටු වෙන්න ක්‍රමයක් හොයාගෙන එහෙම නැත්නම් දුක හිතන ක්‍රමයක් හොයාගෙන ඒ කියන්නේ බුද්ධාගමේ නිතරම දුක ගැන කතා කරන්නේ ඉතින් දුක ගැන ඉගෙන ගන්න ඕන නම් අපි බුද්ධාගම ඉගෙන ගන්න ඕනේ කියලා යනවා තව සමහරු හිතනවා නෑ නෑ දුක ගැන නෙමෙයි මේ සතුට ගැන හොයාගන්න තමයි මේක තියෙන්නේ කියලා ඉතින් මං අර කිව්වා වගේ ඇත්තටම මේක සුභවාදී හෝ අසුභවාදී වෙනවට වඩා යථාර්ථවාදී දර්ශනයක් විදිහට ගත්තනම් හරි උපේක්ෂා සහගත යථාර්ථවාදී උපේක්ෂා කියන්නේ මොකද්ද අපි නියුට්‍රල් අපි මේකේ සතුට දුක ගැන බලනට වඩා ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක ගැන තමයි බලන්නේ හැබැයි ඔන්න ඔය ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක බලන්න අපිට අර self actualization කියන තැනට එන්න ඕනි නැත්තම් අපිට ඒක අපේ ජීවිතයට අදාළ නැහැ අපිට බලන්න තියෙන්නේ ආදරේ හොයාගන්නේ කොහොමද බඩු බාණ්ඩ එකතු කරගන්නේ කොහොමද ඉඩමක් ගන්න කොහොමද ළමයා ඉස්කෝලේ දාගන්නේ කොහොමද අන්න ඒ වගේ ප්‍රශ්න තමයි අපේ හිතේ තියෙන්නේ ඉතින් ඒ ප්‍රශ්න වලින් යම් කිසි විදියකට අයින් වෙලා මේ ඇත්තටම මේක යථාර්ථයේ මොකද්ද කියන ප්‍රශ්නේ මූලික ප්‍රශ්නයක් වෙන එක මම අයිපරක් කියන්න ළමයා ඉස්කෝලේ දාගන්න කෑම ටික හොයාගන්න රත්තරම් බඩු ගන්න කසාද බඳින්න ඒ වගේ motivations පුළුවන් කියන්න මේ අතරම දර්ශනය ඒ කියන්නේ දර්ශනය කියන්නේම ඒ කියන්නේ යථාර්ථය ගැන දැන ගැනීම ඒ කියන්නේ අතරම ලෝකය ගැන ලෝකය දැන ගැනීම නිසා එතන කිසිම දර්ශනයක් අසුභවාදී හෝ සුභවාදී කියලා කියන්න බෑ නේද ඕනෑම දර්ශනයකින් කරන්නේ ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කිරීම නේද එහෙම එකක් කියන්න පුළුවන් හැබැයි අපි දර්ශනයේ පැත්තට ගියොත් මං ඒ කතාව කෙටියෙන් උත්තර දෙන්න අපිට සමහර දර්ශන තියෙනවා නිහිලිස්ටික් කියලා. ඒ කියන්නේ නිහිලිසම් කියන්නේ මේ ලෝකයේ කිසිම දෙයක සාරයක් නැහැ කියන ටිකක් අසුභවාදී පැත්තට යන දර්ශනක් තියෙනවා. එහෙම දර්ශනක් තියෙනවා. සමහර දර්ශන තියෙනවා සර්ව සුභවාදී. ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ මේ ඉපදිච්ච ජීවිතේ කාලා බීලා උපරිම සතුටින් ඉන්න අපිට නීති කෑ කරන්න ඕනේ. මරණයෙන් පස්සේ මුකුත් නැහැ. ඒ නිසා උපරිම විදියට සතුට වෙන්න. ඉතින් අපි දර්ශනය ගැන ටිකක් ඉගෙන ගත්තොත් ඔන්න ඔය ಜಾති දෙකේ දර්ශනත් අපිට හම් වෙනවා. ඒකයි මම ඒක නිකන් මෙන්ෂන් කරේ. හැබැයි ගොඩක් වෙලාවට අපිට දර්ශන හම් වෙන්නේ නියුට්‍රල් යම්කිසි යථාර්ථය පිළිබඳ පැහැදිලි කරගැනීමක් දෙන ඒවා තමයි දර්ශන විදියට හම් වෙන්නේ. නමුත් මම අර ඇඩිෂන එකක් කිව්වා සමහර දර්ශන තියෙනවා නිහිලිස්ටික්. මේකේ කිසිම වැඩක් නැහැ කිසිම තේරුමක් නැහැ දැන් නම් ඉතින් මෙරිලියන් ද තමයි තියෙන්නේ වගේ අදහස් තියෙනව තියෙනවා සමහර ඒවා තියෙනවා නෑ නෑ අපිට මේ ඉන්න කාලේ උපරිම කාලබීල සන්තෝෂ වෙන්න තමයි තියෙන්නේ කියලා හරි ඉතින් ඒකත් තියෙද්දි කොහොම හරි දැන් මෙතනදී අපිට තේරෙනවා මේ සතුට විඳින්න අපි නොනවත්වා දරන ප්‍රයත්නයක් තියෙනවා ඉතින් ඒකෙදි අපි දන්නවා මේ සතුට සහ බලාපොරොත්තුව විශේෂයෙන්ම ඉෂ්ට නොවුනොත් කොහොමද දුකයි හැබැයි සතුට හම්බ වුණත් ඒකත් නැති වෙලා යනවා ඊට පස්සේ අපිට තියෙනවා මේ හම්බ වෙන සතුට අපෙන් අහිමි වෙයිද කියලා තියෙන බයක් ඒ කියන්නේ මොකක් හරි ඩෙසර්ට් එකක් කනකොට දැන් මේක ඉවර වෙගෙන යනවනේ අන්න ඒ වගේ බයක් ඇවිල්ලා තියෙනවද එහෙම නැත්නම් මොකක් හරි සතුට විඳිනකොට ශාදනම් මගේ ජීවිතේ මම ගොඩාක් සතුටු වුණා තව පොඩ්ඩකින් මේකට මොනවා වෙයිද අන්න ඒ වගේ එකක් අපිට සමහරවිට දැනෙනවා සතුට අහිමි වෙන්න පුළුවන්ද කියන බය ඒත් එක්ක මේ සතුට කවදාවත් රඳව ගන්න උත්සාහ කරාට හිටින්නේ නැහැ අර හැමදාම අපි උදේ නැගිටලා අඩි 60ක් 100ක් විතර ගැඹුරු ළිඳකින් හති දාගෙන දාඩිය පෙරාගෙන වතුර අදිනවා. වතුර ඇදලා ටැංකි පහක් පුරවනවා. පහුවෙන්ද උදේ නැගිටලා බලුවම ටැංකි ඔක්කොම ටික ලීක්, ටැංකි ටික ගිහිල්ලා. අපි හිතමු කොහොම හරි යම් කිසි වෙලාවකට ටැංකි ටික පුරවගත්තයි කියලා. ඒත් සමහර වෙලාවට අපිට ඒකේ විඩාවක් තියෙනවා අමුතුමාකාරයකට. ඒ කියන්නේ මොකද්ද අර දැන් මං කිව්වේ හැම බෝලයකටම 6 එකක් වදින ක්‍රිකට් පිත්තක් අපිට හම්බුනොත් මට ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩක් තියනවාද? ඒ ආකාරයේ ජීවිතයක් මට හම්බුනොත් මට ඒ ජීවිතෙන් වැඩක් තියනවාද? අන්න ඒ වගේ එක විඩාවකටත් වඩා ගැඹුරු ප්‍රතික්ෂේප කිරීමක් තියනවා මේ සතුටේ අපි හැරිලා බලුවම ආපස්සට. අන්තිමට මහන්සියක් විඩාවක් තමයි ඉතුරු වෙලා තින්නේ පිටිපස්ස හැරිලා බලුවම. ඉතින් එතකොට තව එකක් මෙන්න මෙහෙම තියනවා දැන් අර ඔයාලා දැකලා තියනවද නැහැ කැරට් ඔන් ස්ටික් කියලා එකක් තියනවා. ඒ කියන්නේ බූරු එක්ක කොයි හරි ගමනක් ගෙනියන්න ඕන නම් බූරුවගේ ඔළුවට උඩින් කෝට්ටක් දාලා ඉස්සරහින් කැරට් ගෙඩියක් එල්ලනවා. අර ඔෆිස් වල තියෙන ගොඩක් කැරට් දෙන්නේ. ඉතින් මේ කැරට් එක දැන් කන්න පුළුවන් නේ කියලා බූරුව ඉස්සරහට දුවනවා. නමුත් මේ බූරුව දිගටම දුවනවා බූරුවට කැරට් එක හම්බ වෙන්නේ නැහැ. සතුට කියන කැරට් එක හම්බ වෙන්නේ නැහැ. తాවකාලිකව
ඒක හම්බු වෙයිනේ කියලා බලාපොරොත්තු වුණ ජනිත වෙන යම්කිසි දෙයක් තියෙනවා. නමුත් සැබෑ 100%ක සතුට හම්බු වෙන්නේ. ඉතින් දැන් මේ මම බූරුව ගැන කිව්වා පොඩ්ඩක් ආයි කල්පනා කරලා බලන්න තියෙන්නේ කවුද බූරුව කියලා. ඉතින් ඒත් එක්ක මට මතක් වෙනවා පොඩි කාලේ මම මෙහෙම දෙයක් කරා. පොඩි කාලේ මම අපේ මල්ලිට මගේ මල්ලිට මං එක එක වැඩ කරව ගන්නවා යාට කියලා. තේක ළඟට ගෙන්න ගන්නවා, කෑම එක ගෙන්න ගන්නවා, සපත්තු මැද ගන්නවා. එතකොට මං හැමතිස්සෙම යාට කියනවා මං ඔයාලට රුපියල් 500ක් දෙන්නම්, 1000ක් දෙන්නම් එහෙම කියලා කියනවා. හැබැයි මං එයාට කවදාවත් එහෙම සල්ලි දුන්නේ නැහැ. ඉතින් එයාත් ඒ 500 1000 කියන එක කොලේක එකතු කරන් ලක්ෂ ගානක බිලක් හදාගෙන හිටියා. නමුත් මං ඒක කවදාවත් ඒක ගෙවන්න අදහසක් තිබුණෙත් නැහැ. ඉතින් දැන් මං ඕක කියලා මේ ළමයාගෙන් වැඩ ගන්නකොට ඒක බලාගෙන ඉන්න කට්ටිය කියනවා ඔයා මේ ඔය වැඩ කරාට ඔයාගේ සහෝදරයා කවදාවත් ඔයාට ඕක ගෙවන්නේ නැහැ, ඔය බොරුවක් කියන්නේ කියලා. ඉතින් අපි හිතමුකෝ එයා ඒක ඇත්තටම දැනගෙන දන්නේ නැතුව කරේ කියලා, ඇත්තටම මෙහෙම මම ගෙවනවා කියලා හිතාගෙන කරේ කියලා. ඉතින් යම් කිසි ආකාරයකට මම මේ කරන්නේත් ඒ වෙන මිනිස්සු ඒ මල්ලිට කිව්වා වගේ ඔයාට කවදාවත් ඕක හම්බ වෙන්නේ නැහැ කියලා ඔයාලගේ ජීවිතේ සතුටගෙන යම්කිසි කේලමක් මං ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ කේලම් කිව්වට අපි දන්නවනේ කේලම් කියපු පමණින්ම අපි බාරගන්නේ නැහැ. අපි ඒකේ හරි වැරද්ද විනිශ්චය කරලා එකපාරට ගන්නෑ. හැබැයි අපි හිතට පොඩ්ඩක් වදිනවා මේ කියපු එකේ ගණ්ඩ දෙයකුත් තියෙනවා, හැබැයි මං තව ටිකක් ට්‍රයි කරලා බලනවා කියලා අපි ඒක හොයාගෙන යනවා. ඉතින් මම ජීවිතය ගැන සතුට ගැන යම්කිසි ආකාරයක කේලමක් තමයි මේ ඔයාලට අවිල්ල කියන්නේ. දුක ගැන නම් කියලා වැඩක් නැහැ නේ, මම සතුට ගැන කේලමක් කියන්නේ. ඉතින් ආයි පාරක් මේ කේලම අහලා මේක ජීවිතේ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්ද නැද්ද කියන එක දැනෙන්නේ නැත්තම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම්කිසි ආකාරයකට කවුරු හරි කෙනෙක්ට මේක ජීවිතේ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් කියලා දැනෙනවා නම් තමයි අපි ඇයි එහෙනම් සතුටට මෙහෙම වෙන්නේ, ඒක යාන්ත්‍රණය මොකද්ද, පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද, දැන් මේ වගේ එකෙන් ඉස්සරහට යන්න තියෙන්නේ. හැබැයි අනිත් පැත්තට මේක හොයාගන්න යන එක ටිකක් භයානක මාර්ගයක්. මම කියවනේ අර ෆෙරාරි කාර් එකේ හරිම පර්ෆෝමන්ස් එක දැනගන්න නම් ඒක වේගයෙන් පදින්න වෙනවා 130ට පාරේ. 130ට පාරේ අපි දන්නවනේ ට්‍රැෆික් තියෙනවා කියලා, අනිවාර්යයෙන්ම ත්‍රිවිල් එක හරි හප්ප ගන්න වෙනවා ඕක. ඉතින් ඒ විදිහට යම් කිසි ආකාරයකට මේ මාර්ගයේ භයානක ගතියක් තියෙනවා. අපිට අර රැහුලයි කැඳයි දෙකම බේරගන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් මම දැන් ආයි පාරක් ඔයාලට කියන්නේ මේ ජීවිතේ උපරිම සතුට හොයාගන්න බලන්න. හැබැයි ඒක කරන අතරේ අනිත් මිනිස්සුන්ට හානියක් වෙන විදිහට ඒක කරන්නත් එපා, හානියක් නොවන විදිහට කරන්න. හොඳයි. ඔන්න ඔය ටික කතා කරලා මට ඔයාලට කියන්න ඕනේ මේක හොයාගන්න යම් කිසි ආකාරයක භාවනාව තුළින් අපිට කරන්න පුළුවන් මොකද්ද කියන එක කියලා දෙන්න. ඉතින් මං හිතන්නේ මම කතා කරපු එක ගිය සතියේ අද දවසේ ඇතුළතදී යම් කිසි ආකාරයකට තේරෙනවා ඇති. නමුත් මේක තේරුම් ගත්තට වැඩක් නැහැ. මේක ඔයාලගේ ජීවිතයට ගැළපෙනවද නැද්ද කියන එක තමයි අපි විශේෂයෙන් තෝරගන්න ඕනේ. ඉතින් එතනදී මට තේරුණා අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට භාවනාවක් කරන්න පුළුවන්. මේ භාවනාවට කියන්න පුළුවන් ඕන නම් අත්වල් භාවනාව කියලා. ඉතින් මම හිතන්නේ මොරටු යුනිවර්සිටි එකේ හිටපු කට්ටියට මතක ඇති බෝට් යාඩ් එක පිටිපස්සේ රෝයින් ටීම් එක ප්‍රැක්ටිස් කරා. ඉතින් මේ රෝයින් ටීම් එකේ ඉන්නවා බෝට්ටුව පදින කට්ටිය ඉන්නවා. තව ඉන්නවා කොක්ස්වෙන් කියලා එක්කෙනෙක්. මේ නිල් පාටට පොඩියට ඉන්නේ. එයාගේ ජොබ් එක බෝට්ටුව පදින එක නෙවෙයි. එයාගේ ජොබ් එක තමයි බෝට්ටුව මෙහෙයවන එක. හැබැයි මේ ඔයාලට තේරෙනවා ඇති මේ බෝට්ටු පදින කට්ටිය පිටිපස්ස බලන් ඉන්නේ. එයාලට බෝට්ටුව යන ඩිරෙක්ෂන් එක පේන්නේ නැහැ. එයාලට කරන්න තියෙන එකම දේ හබල අරගෙන දැන් මේකේ දකුණු පැත්තයි වම් පැත්තයි දෙකම පදින්නත් නැහැ. එක්කෝ දකුණු පැත්ත නැත්නම් වම් පැත්ත. එක පැත්තයි පදින්න තියෙන්නේ. ඒ බෝට්ටුවේ මුදුනේ ඉන්න එක්කෙනා ඒ කොක්ස්වෙන් තමයි කියන්නේ හරි දැන් ඔය වම් පැත්තට පදින එක්කෙනා වැඩියෙන් පදින්න, හයියෙන් පදින්න එහෙම කියලා ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ. ඉතින් මේ භාවනාව ඇතුලේ අපි යම්කිසි ආකාරයකට කරන්නේත් මම කරන්නේත් ඔන්න ඔය වගේ මම ඔයාලව ගයිඩ් කරනවා ඔයාලට හිතන්න ඕන පරාසය. ඇයි මං එහෙම කියන්නේ? ඔයාලට හිතන්න කියලා දුන්නොත් දවස එළි වෙනකල්ම හිත හිතින්දී. හැබැයි එහෙම හිතනකොට අපිට අවශ්‍ය තැනට යන්න බැරි නිසා ඔයාලා මම කියන පරාසයේ විතරක් හිත මෙහෙවන්න. ඒක තමයි මේ ගයිඩඩ් මෙඩිටේෂන් කියන එකේ තේරුම. ඉතින් මම දෙන උපදෙස් පරාසයේ පමණක් හිත මෙහෙවන්න. ඉතින් මම අර රෝයින් ටීම් එකේ ඉන්න කොක්ස්වෙන් වගේ මම උපදෙස් දෙනවා ඒ පරාසයේ පමණක් හිත මෙහෙවන්න, මාව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න. ඔන්න ඕක තමයි අද දැන් අපි කරන්න යන්නේ. හොඳයි, එහෙනම් දැන් අපි භාවනාවෙන් අයින් වෙමු. ඉතින් කවුරු හරි නිදියගෙන හිටියනම් දැන් නැගිටින්න. ඒත් එක්කම පුළුවන් නම් ඔයාලගේ කැමරාත් ඔන් කරගන්න. අපි දැන් යම්කිසි ආකාරයක සාකච්ඡාවක යෙදෙමු. දැන් අර කලින් අපි කල්පනා කරපු හිතපු ඒවා ඔක්කොම දැන් හිතෙන් අයින් කරන්න. ඉතින් මේ සාකච්ඡාව කරනකොට අද දවසේ අද ඔයාලගේ හිතට ආපු යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ අදහස මට ලියලා එවන්න. මට ෆීඩ්බැක් එකක් විදිහට ලියලා එවන්න. මං හැම දිනාටම උත්තර මේ රිප්ලයි කරන්න මට බැරි වෙයි. නමුත් මට පහුගිය සතියේත් කීප දෙනෙක් එක එක තමන්ගේ අදහස් ලියලා එව්වා. ඉතින් ඒ විදිහට අද දවසේ අපි මේ කරපු භාවනාව තුළ
අපේ ජීවිතයට අදාළව අපි ඇත්තටම දැනිච්ච අදහස දැනිච්ච හැඟීම මට ෆීඩ්බැක් එකක් විදිහට ලියරෙවන්න. ඉතින් ඒක ආනන්ද හාමුදුරුවන්ට එවන්න බැරි තරම් පෞද්ගලික කාරණාවක් නම් ඒක තමන්ගේ හොඳම යාළුවට ලියලා යවන්න. ඒක එහෙමත් කරන්න බැරි එකක් නම් ඒක තනියම කොලේක ලියාගන්න. මම නැවතත් කියනවා මේක හිතන්න කියලා නෙවෙයි මං කියන්නේ මේක ලියාගන්න කියලා. එහෙම කාටවත් යවා ගන්න බැරි නම් තමන්ටම ඊමේල් එකක් හරි මේක යවා ගන්න. මං ඒ කියන එක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න මේ වෙලාවේ. ඉතින් ඔන්න යම්කිසි ආකාරයකට පුළුවන් කට්ටිය ඉන්නවනම් වීඩියෝ එකක් ඔන් කරගන්න. එතකොට අපිට සංවාදය දෙන්න පුළුවන්. ඉතින් යම්කිසි ආකාරයකට අපි මේ මම මේ ප්‍රශ්න ටික ඇහුවේ මට ඔයාලාගෙන ඔයාලගේ ජීවිතය ගැන දැනගන්න තියෙන උවමනාවක් ඉඳ නෙවෙයි කිසිසේත්ම. මම මේ ප්‍රශ්න ටික ඇහුවේ ඇත්තටම ඔයාලටම ඔයාලගේ ජීවිතේ තෝරගන්න අවශ්‍ය වෙන ප්‍රශ්න ටිකක් විදිහට තමයි මම මේ ප්‍රශ්න ටික ඇහුවේ. ඉතින් මේක ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්න ටිකක් නෙවෙයි, තම තමන්ම තමන්ගෙන්ම අහගත්ත ප්‍රශ්න ටිකක්. ඉතින් මේ ස්පේස් එක තියෙන්නේ තමන්ව අධ්‍යයනය කරන්න, ආර්ය පරේක්ෂණයට. ඉතින් අහලා තියෙනවද දැන්නේ බද්දවග්ගිය කුමාරවරු කියලා කුමාරවරු 15 දෙනෙක් හිටියා. මේ 15 දෙනාගෙන් 14 දෙනෙක් කසාද බැඳලා හිටියේ, 15 වෙනියා කසාද බැඳලා හිටියේ නෑ. ඉතින් එක දවසක් ඒ ඔක්කොමලා යම්කිසි ආකාරයකට ක්‍රීඩා කරන්න කියලා කැලේකට ගිහිල්ලා. ඉතින් තරුණ කට්ටියක් ගිහිලා ක්‍රීඩා කරනවා කියලා ඔට්ටු සෙල්ලම් දාන්නේ නැහැ නේ. එයා කරපු ක්‍රීඩා ඔයාලා හිතාගන්න. ඉතින් මේ ක්‍රීඩාවට ගිය අතරේ 15 වෙනි අරංගියේ ඇත්තටම ගණිකාවක්, తాවකාලිකව සතුටු වෙන්න ගිනිච්ච කුමාරිකාවක්. කොහොම හරි මේ ගණිකාව ඒ සියලු දෙනාගේම ඇඳුම් ටික හොරකම් කරගෙන පැනලා යනවා. ඉතින් මේකෙන් කලබලයට පත් වෙන ඒ කුමාරවරු 30 දෙනා දැන් කැඩාවේ අනිත් පැත්තට හැරිලා එනකොට බුදුහාමුදුරුවෝ ඔන්න වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවන්ගෙන් මේ කට්ටිය අහනවා මේ පැත්තෙන් ගිය ගෑනු එක්කෙනාව දැක්කද කියලා. බුදුහාමුදුරුව කියනවා ඒක උත්තර දෙන්නත් පුළුවන්, හැබැයි ඊට වඩා වැදගත් නැද්ද තමන් ගැන කරන අධ්‍යයනය කියලා. ඉතින් ඒ තමන් ගැන කරන අධ්‍යයනයට ආර්ය පරේක්ෂණයට යම් කිසි ආකාරයක ස්පේස් එකක් තමයි මම අද හදලා දුන්නේ. මේක ඇත්තටම භාවනාවක් කියලා හිතන්න එපා. මේක භාවනාවේ සාම්පල් එකක්. මේක නෙවෙයි භාවනාව කියන්නේ. භාවනාව අපි ගැඹුරට විග්‍රහ කරගමු ඉස්සරහට යනකොට. තවදුරටත් ඔයාලට තේරෙන්නේ නැති මේ අපි කරපු වැඩේට අපේ ආගම එච්චර ආධාර නැහැ. අපිට යම් කිසි දෙයක් උනන්දුවක් තියෙනවා නම් තමන්ව හොයාගන්න තියෙන උනන්දුව විතරයි තියෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම දැන් පුළුවන් නම් කාට හරි කෙනෙක්ට මේ අත්දැකීම අපි හිතපු විදිය, හිතපු දේවල් වෙනස් වෙච්ච විදිය, ඒ ගැන යම් කිසි ආකාරයකට මේ ෆෝරම් එකේ ෂෙයා කරන්න පුළුවන් නම් ඒක ෂෙයා කරගන්න. ඉතින් ඒක ෂෙයා කරන්න නිර්භීත කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මං කියන්නම් ඔය ඕන එක්කෙනෙක් මගේ ජීවිතය ගැන අපි හැමෝටම තියෙනවානේ ජීවිතේ ලැජ්ජාවට පත් වෙන කරුණු. ඒ ඕන කාරණයක් ගැන අහන්න මං ඒ ඕන කාරණයකට උත්තර දෙන්න. මොකද මං එහෙම කරන්නේ මට ඉතුරු කරගන්න කිසි දෙයක් නැති නිසා. එහෙම පුළුවන් නිසා මගේ තියෙන ඕනම කුණු කන්දල් ටිකක් මං අවුස්සලා ඔයාලට තියෙනවා. හැබැයි ඒකෙදි මං පොඩ්ඩක් උනන්දු වෙනවා. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට සමහරලාට මට කියන්න බැරි දෙයක් තියෙනවා නම් මං ඒක කියන්නේ. හැබැයි එහෙම පුළුවන් කිසිම දෙයක් තියෙනවා නම් ඒ හැමදේම මං ඔයාලට අවංකම උත්තරයක් දෙනවා. හරි. ඉතින් එහෙනම් මේ ගෲප් එකේ ඉන්න කවුරු හරි තමන්ගේ අවංක අදහස නිර්භීත ලෙස මේ වෙලාවේ ප්‍රකාශ කරන්න. අපි කරපු භාවනාව තුළින් ඔයාට දැනුණ හැඟීම මොකද්ද කියලා. අපිට මේ වෙලාවේ හිතන කිසිම හරි වැරද්දක් නැහැ. ඇත්තටම මේ ස්පේස් එක යොමු වුණේ අපිට අපි ගැනම හිතන්න වෙලාවක් තමයි මම අරන් දුන්නේ. ඉතින් කවදා හරි ආනන්ද හාමුදුරන්ට thank you කිව්වොත් මෙන්න මේ වෙලාවට විතරක් thank you කියන්න. මොකද මේක තමයි අපේ අර ශක්තිය තියෙනවා, ධනෙ තියෙනවා, වෙලාව තමයි නැත්තේ. ඉතින් තමන් ගැන හිතන්න අපි වෙලාවක් හොයාගත්තා. වැදගත් දේ මේ අපි මම පෙන්නපු දේ තවදුරටත් තමන් තුලින්ම හිතාගන්න වෙලාවක් හදාගන්න. ඒක තමයි මෙතන වැදගත්ම කාරණේ. හොඳයි. එහෙනම් මම අවසාන වශයෙන් යමක් ඉදිරිපත් කරන්න ස්ක්‍රීන් එක ෂෙයා කළා. මේකේ හෙඩින් එක එච්චර හිතන්න එපා. ඔන්න දැන් අපි සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ සතුටු වෙන ක්‍රමය හරිද කියන ප්‍රශ්නේ තමයි අද අපි යම් කිසි ආකාරයකට කතා කරේ. ඉතින් එතනදී සමහරුන්ට හිතනවා මේක 100%ක්ම හරි කියලා. ඉතින් ඒක 100%ක් හරිනම් අපිට තියෙන්නේ සතුටු වෙන්න දිගටම. ඒ කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතකොට සමහර කෙනෙක්ට කියනවා නෑ මේක සමහරලාට 50-50 සතුටුත් වෙනවා, ඒක එහෙමත් නෑ. එතකොට මම මොකද්ද කරන්න ඕනි කියලා. ඉතින් අන්න එහෙමනම් ආයි පාරක් තියෙන්නේ සතුටු වෙලා බලන එක. ඒ සතුටු වෙලා බලලා ඒ ක්‍රමේ හරිද නැද්ද කියලා තෝරගන්න එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි මේ 50-50 කට්ටියට මම එක දෙයක් කියන්න. Ferrari කාර් එක 138 පාරේ වේගයෙන් පදවගෙන යන්නේ. ඒක බේරගන්න පදවගන්න උත්සාහ කරොත් අපිට කවදාවත් ඕක හොයාගන්න බැරිලා මැරිලා යන එක තමයි ඉතුරු වෙන්නේ. ඒක වේගයෙන් පදවගෙන යන්නේ. මම කියන්නේ ඊටම විනාශකාරී අදහසක්. ඒක වේගෙන් පදවගෙන යන්න මේ Ferrari කාර් එක ගිහිල්ලා බලන්න හැප්පුණාම මොකද්ද වෙන්නේ. හැප්පෙන්නේ නැතුව වේගෙන් යනකොට ඒ සතුට මම ළඟා කරගන්න විදිය බලන්න. හැබැයි තුන්වෙනි විදියට කාට හරි තියෙනවනම් මේ සතුට වෙන ක්‍රමේ වැරද්දක් තියෙනවා කියලා අන්න එතනින් එහාට තමයි අපේ සාකච්ඡාව එතනින් එහාට යොමු වෙන්නේ. ඉතින් එහෙනම් ඊළඟ දවසේ මම ඉදිරිපත් කරන්න
මේ සතුටු වෙන ආකාරයේ මේ සතුටු වෙන ආකාරයේ මෙහෙම වෙන්නේ මොන මොන හේතුවක් නිසාද කියන එක. ඒක මං ඔයාලට ඉදිරිපත් කරන්නම්. එහෙනම් ඒක තමයි අද දවසේ අපි සතුටු වීම ගැන, සතුටු වීමේ මාර්ගය ගැන, සතුටු වෙන ක්‍රමය ගැන කරපු භාවනාව. ඉතින් මේ භාවනාව කියලා මං කිව්වට ඇත්තටම අපි කරේ රිෆ්ලෙක්ෂන් එකක්. අපේ ජීවිතයේ දිහා පිටිපස්සට හැරිලා බැලුවා. මෙහෙම හැරිලා බලනද පහුගිය අවුරුදු කීපෙටම බලන්න මේ වගේ හැරිලා බලන්න තියෙන chances ඔයාලගේ ජීවිතේට කීයක් ආවද කියලා. අපිට ගොඩක් කරවට එහෙම එකක් එන්නේ. ඉතින් ඒක තමයි අද මං తాවකාලික මෙහෙම chance එකක් අරන් දුන්නේ. සමහර කෙනෙක්ට හිතන්න ඇති මේ හාමුදුරුව ගිය වේගෙ වැඩි ඉන්නේ කියලා. එහෙම එකකුත් තියෙනවා. අපිට සමහරලාට හිතන්න දීපු කාලයමදි. මං purposely මෙහෙම කරේ සමහරලාට ඔයාලගේ හිත අනවශ්‍ය තැන් වල යනවා. මං කොච්චර අර එකම track එක යන්න කිව්වත් ඒ track එක යන්න නැතුව හිත පිටට යනවා. ඉතින් යම් කිසි ආකාරයකට ඒක මගහරව ගන්නත් යම්කිසි සාම්පල් එකක් විදිහට තමයි මම එහෙනම් මේ අදහස් ටික ඉදිරිපත් කරේ. ඔන්න එහෙනම් අපි පළවෙනි දවසේ මේ සාකච්ඡාවට හැමෝම ආවේ මොකක් හරි උත්තරයක් හොයාගන්න. මාව බලන්න ඕන නම් මාව මේ කෝල් එකක් දීලා මාව බලා ගන්න පුළුවන්. WhatsApp කෝල් එකක් දීලා. නමුත් එහෙම බලා ගන්න ඕනේ නැතුව මේ බණ දර්ශනය ගැන කතා කරන එකට ආවේ මොකකට හරි උත්තරයක් හොයාගන්න. ඉතින් ඒ උත්තරයක් හොයාගන්න හදනවා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් නිසානේ. අතන ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි උත්තරයක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේකට සම්බන්ධෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ මොකද්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න තමයි මම මේ උත්සාහය දරන්නේ. ඉතින් ඒකත් එක්කම අද අපිට තිබුණේ වෙන එකක් කතා කරන්න. මට තේරුණා අපි එහෙම කතා කරගෙන යනට වඩා නිකන් මේක ඩේටා එකක් විදිහට අරගන්නවට වඩා ඇත්තටම අපි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් පිණිස මේ උත්සාහය දරන එක තමයි වැදගත්. ඒක 100ක් ඉන්න ඕනේ නැහැ, එක්කෙනෙක් දෙන්නෙක් උනත් ඒකෙන් ට්‍රාන්ස්ෆෝම් වෙනවා නම්, ඒ කියන්නේ තමන්ගේ ජීවිතය තමන් හිතන ආකාරය වෙනස් කරගෙන ජීවිතේ උපරිම සතුට ළඟා කරගන්නවා නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් එහෙනම් අද දවසේ අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ යම්කිසි යාළු මිත්‍රයෝ කීප දෙනෙක් නිසා. චරිත්, රිද්ම, ලසිත, මහේෂ්, ශ්‍රීමන්ත කියන කට්ටියත්, ඒ වගේම මේ කොවිඩ් වසංගතය නිසා කිසියම් ආකාරයකට අපින් වෙන් වෙච්ච, දුකටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද, ඒ සියලුම දෙනා උදෙසා කිං කුසල ගවේසි. කුසලය කියන්නේ කුමක්ද? ඒක මම පැහැදිලි කරන්නම්. කුසලය කියන්නේ මොකද්ද කියලා දැනට හිතාගන්නකෝ. කුසලය කියන්නේ මෙරිට් එක කියලා. ඒ කියන්නේ මොකද්ද? කුසලතාවයක්, හැකියාවක්, දක්ෂතාවයක්. අපිට දෙන්නේ අර කුසලතා ඇගීමේ සහතික පත්‍රය. ඒ වගේ යම්කිසි කුසලයක් හොයාගන්න තමයි අපි මේ ගමන් කරන්නේ. ඒ කුසලතාවය මොකද්ද කියන එක අපි පැත්තකින් තියමු. නමුත් අද බලමු, අද අපි අදිෂ්ඨාන කරගත්ත සතුට උපරිමයට යන්න පුළුවන්ද කියලා, සමහරලාට ප්‍රශ්නයක් ආව එහෙම යන්න ඕනේද කියලත් කිසියම් ආකාරයකින් අපේ ජීවිතය ගැන අපි ආපස්සට හැරිලා බැලුවා. ඉතින් සතුටට මේ වගේ ගති ලක්ෂණ තියෙන්නේ මොකද්ද? මොකද ඇයි මෙහෙම සතුටට මෙහෙම දේවල් වෙන්නේ? මේ සතුටේ තියෙන ආදීනවය මොකද්ද කියන එක තෝරගන්න අපි ඊළඟ සතියේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. ඉතින් මම දෙවෙනි වතාවටත් ෆිල්ටරේෂන් එකක් කරනවා දැන්. පළවෙනි දවසේ මම කතා කරපු විදිය මිනිස්සුන්ට තරහ යන විදිහට තමයි මම කතා කරේ. මොකද මට සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු මේක ඉතුරු කරගන්න උවමනා වුන්නේ නැහැ. ඒ වගේ කටුක කතාත් අමතක කරලා ආනන්ද හාමුදුරුව මොකද්ද කියන්නේ කියලා අහගන්න කට්ටිය තමයි මම ඉතුරු කරගත්තේ. දැන් අද දවසේ මම ආපහු පාරක් කියනවා, ඔයාලා සම්පූර්ණයෙන් සතුටු නම්, ඔබට දැන් සතුටු නම් ආයි මේකට එන්න එපා. ඒ සතුට යම්කිසි වැරද්දක් තියෙනවා නම්, ඒකේ ක්‍රමේ මම ෆලෝ කරන ක්‍රමේ වැරද්දක් තියෙනවා කියලා හිතෙනවා නම් විතරක් මෙතනින් එහාට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ ලෝකේ කාත් එක්කවත් තරහ වෙන්නේ නැහැ. එහෙම කිව්වයි කියලා කවුරුත් ගියා කියලා මම තරහ වෙන්නෙත් නැහැ. හරි, එහෙනම් හැම දිනාටම මම තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරනවා.